ඇබන් කලබේ ගන්නගොල සිල්ම දෙනාම නිසති YouTube channel එකට අද වීඩියෝකින් ඇත්තටම කතා කරන්න හේතුවේ දැන් මේ කොරෝනා ෆියර් එකත් එක්ක මාකට් එකේ වෙච්ච ඩ්‍රොප් එක ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න හේතුවේ ඇත්තටම ඊයේ ගෙනාපු වීඩියෝ එකෙන් මම ඕගලන්ට පෙන්නුවා ASPI එක තමයි ලෝකේ ගොඩක් ඉන්ඩිසස් අතරින් සැප්තැම්බර් මන්ත් එකේ එක්සසිව් ගේන් එකක් අරගෙන තිබ්බේ කියලා මම ඕගලන්ට පෙන්නුවා ඒතකොට ඒකත් එක්කම මම ගෙනාව හදිස්සියවත් කොරෝනා ෆියර් එක ආවොත් එහෙම මාකට් එකට මොන වගේ තත්ත්වයක් එයිද කියලා මොකද ලංකාවේ මාකට් එක ලොකුවටම බූම් වෙන්න හේතුනේ කොරෝනා හොඳට පාලනය කරපු නිසා. එතකොට මේ ෆැක්ටර් එකම ආයි නැති වෙ නැහැ කියලා ඉන්වෙස්ටර්ස්ලාට තේරෙන්න පටන් ගත්තොත් මේ වේගෙන්ම පල්ලෙහාට බහිනවයි කියන එක ගැන උගුල අද හොඳට දකින්න ඇති මාකට් එකේ රිසල්ට් එකේ. එතකොට ඇත්තටම මේ ආපු කොරෝනා ෆියර් එකත් එක්ක ලංකාවේ මාකට් එක අද දවසේදී ASPI එක 147.65කින් පල්ලෙහාට බැස්සා. S&P SL 20 එක 6.76කින් පල්ලෙහාට බැස්සා. ASPI එක නම් 7.65කින් පල්ලෙහාට බහපු එක ටිකක් විතර ඕකේ කියන්න පුළුවන්. නමුත් උගලන්ට පේනවා ඉතින් highly liquid blue chip companies වෙච්ච S&P SL 20 එක 6.76කින් බැස්සා කියන්නේ ඒක ටිකක් ලොකු ප්‍රමාණයක්. මොකද S&P එක එහෙම ලොකුවට gain එකක් තිබ්බේ නැහැ මීට සති දෙක තුනක කාලය අතර බැලුවොත්. එහෙම ASPI එක තමයි ලොකුවට increase වුනේ. නමුත් S&P එක increase වුනේ නැහැ. දැන් ඇත්තරම decline එකේදී S&P එකත් කඩාගෙන ගියපු බව අපිට පේන්න තියෙනවා. ඒකට ඇත්තටම S&P එක දැන් කඩාගෙන වැටිලා නැවතුනේ 2288 දී පොයින්ට්ස් 2288 දී. ඒතර මේ පොයින්ට් 2288 කියන එක අපි කලින් දැක්කේ අගෝස්තු 12 13 වගේ කාලෙදී. එතකොට දැන් මාස දෙකක විතර තිබ්බ තත්ත්වයට ආයි පස්සට ගිහිල්ලා දිනවයි කියන එක තමයි මෙතනින් පේන්නේ. එක දවසෙන් මාස දෙකක පසුගාමිත්වයක් පෙන්නලා තියෙනවා. කියන්නේ අපි දැන් ඉන්නේ මාස දෙකක කලින් තිබ්බ තැන තමයි S&P SL 20 index. ASPI එක නම් ලොකුවට ඉන්ක්‍රීස් එකක් ගත්තු නිසා දැන් මේ කඩා වැටිච්ච පොයින්ට් එක උනේ 5587. ඒතර 5587 කියන එක ලෙවල් එක තිබ්බේ ආසන්න වශයෙන් සැප්තැම්බර් 16 වගේ. ඒක නම් එතකොට සති දෙකක වගේ සති දෙකක තුනක විතර වගේ පිටිපස්සට තමයි පල්ලෙහාට වැටිලා තියෙන්නේ. නමුත් ඕගලන්ට පේනවා ඇති S&P එක මාස දෙකක් තියෙන පිටිපස්සේ ලෙවල් එකට කඩාගෙන වැටුණා. මොකද S&P එක grow වුණේ නැහැ ASPI එක වගේ. මේක තමයි මේක තියෙන බරපතල தත්ත්වය. මොකද ඒක තමයි මම කලින් වීඩියෝ එකෙන් ඔයගලන්ට පැහැදිලි කරේ මාකට් එක වැඩි වෙන්නම හේතු වෙච්ච ෆැක්ට් එක අඩු වෙන පැත්තට හේතු වෙනකොට මේ වගේ කඩා වැටීමත් ශීඝ්‍රගාමි වෙනවා. ඒකට ඇත්තටම අද දවසේදී ඔයගොල්ලෝ දකින්න ඇති සර්කිට් බ්‍රේක් එක හිට් වුණා. මේ සර්කිට් බ්‍රේක් එක මොකක්ද කියන එක ගැන මම ඔයගලන්ට පැහැදිලි කරලා දීලා තිබ්බා කලින් වීඩියෝස් වල. ඒක ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒකට සර්කිට් බ්‍රේක් ගැන ඇත්තටම ළඟදිත් එක්කෙනෙක් අහලා තිබ්බා. මම ඒකට එයාට ලින්ක් එකකුත් යවුවා. සර්කිට් බ්‍රේක් එක කියන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට සර්කිට් බ්‍රේක් එක හිට වුණා. මොකද S&P එක 105ට වඩා එකපාර පල්ලෙහාට වැටුණාන් පස්සේ සර්කිට් බ්‍රේක් එක හිට වෙනවා. සර්කිට් බ්‍රේක් එකක් කියන්නේ එතකොට 105ට වඩා වැටිච්ච වෙලාවක විනාඩි 30ක කාලයක් ට්‍රේඩින් හෝල්ඩ් එකක් එනවා. ඒ කියන්නේ විනාඩි 30ක් ට්‍රේඩින් සම්පූර්ණයෙන්ම නවත්වනවා. අර කඩා වැටෙන වේගය අඩු කරලා දාන්න. එතකොට මේ සර්කිට් බ්‍රේක් එකත් එක්ක අවසානයේදී S&P එක කෙලවර වුනේ 2288න්. ඒ කියන්නේ 6.76ක ඕවරෝල් ඩික්ලයින් එකක් අරගෙන. එතකොට මේක ඇත්තරම බරපතල සැලකිය යුතු තත්ත්වයක්. මාකට් එක බෑඩ්ලි රියැක්ට් කරලා තියෙනවා මේ නෙගටිව් නිවුස් එකට. මේක නෙගටිව් නිවුස් එකක් කියලා මම කලින් වීඩියෝ එකෙදිත් පැහැදිලි කළා. එතකොට ඇත්තරම දැන් තාමත් ඒ අන්සර්ටනිටි එක තියෙනවා. එතකොට ඉස්සරහටත් මේ කියන විදිහටම මේකේ පොසිටිව් රිසල්ට් එකක් එනකම් මාකට් එක කඩන් වැටෙන්න තියෙන චාන්සස් සෑහෙන වැඩි. ඒ නිසා විශේෂයෙන්ම ඔගොල්ලෝ දකින්න ඇති දැන් මාකට් එක ඇත්තටම ඕවර්බෝට් කන්ඩිෂන් එකක තමයි තිබ්බේ. එතකොට දැන් ටෙක්නිකලි ගත්තත් මේක පල්ලෙහාට වැටෙන්න තියෙන චාන්සස් තමයි තිබ්බේ කොරෝනා ආවෙ නැතත්. එතකොට දැන් කොරෝනාත් ආවයින් පස්සේ මෙහෙම නැත්නම් කොරෝනා ෆියර් එක ආවයින් පස්සේ ඕවර්බෝට් වෙච්ච මාකට් එකක් කඩන් වැටෙන වේගය ඉතාම වැඩි. එතකොට මේක තමයි පැහැදිලිවම අපි දැක්කේ. මොකද ටෙක්නිකලි වැටෙන හේතු තියෙද්දි තව බෑග්ග්‍රවුන්ඩ් එකත් ඒක වැටෙන්න සපෝට් එකක් දුන්නම මේ විදිහේ ස්ටීප් ඩික්ලයින් එකක් එනවා. හරි අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. නමුත් ඉස්සරහට තව දවස් දෙකක් තුනක් යනකම් මොකද තාම රිසල්ට් එක අපි හරියට දන්නේ නැහැ. මේ කොරෝනා ඩිසීස් එක කොච්චර ස්ප්‍රෙඩ් වෙලා තියෙනවද කියලා සොසයිටි එකේ. ඒකට ඒකත් එක්ක තමයි මේකේ තනිකරම ප්‍රගමනේ තීරණය වෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඕගලයන් කමිසොත් පල්ලා සෙක්ෂන් එකේ දාන්න මොනවාගේ තත්ත්වයක් ඉස්සරහ දවස් දෙක තුනයි විශේෂයයි මොනවාගේ තත්ත්වයක් මාකට් එකට එයිද කියලා. නමුත් මගේ ඇඩ්වයිස් එක නම් පැනික් සෙලින් කරන්න යන්න එපා කියන එක. මොකද මාකට් එක පීක් එකේ තිබ්බ වෙලාවල දැන් ඔයගොල්ලෝ අරගෙන තිබ්බනම් මේ වෙලාවේ සෙල් කරන එක ඔයගලන්ට අතිශය පාඩුදායක වෙන්න පුළුවන්. ලොස් එක රියලයිස් කර ගැනීමක් වෙනවා. හරි නේද ඔයගලන් කමෙන්ට්ස් වල පල්ලා සෙක්ෂන් එක දාන්න. මේ වීඩියෝ එක මම මෙතන හිනා නවත්වනවා.
subscribe video update.